වේවා ආදරම්මේ තාත්තේ දුවේ පුතේ. අද දවසේදී සුදූ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා. උන්වහන්සේ උරු ගොඩාක් ආදරේ. ඒ නිසා උන්වහන්සේ එහෙම දෙයක් කියනවා. "එබැවින් මම ඔබට කියමි. ඔබ යාඥාවෙන් අයදින කවර දෙයක් වුවද එය ඔබට ලැබෙන්නේම යයි අද හන්න කියලා කියනවා. එය ඔබට ලැබෙන්නේම යයි අද හන්න කියලා කියනවා. එවිට එය ඔබට ලැබෙන්නේම යයි කියලා කියනවා. අද ලැබෙන්නේම යයි අදහන්න එවිට එය ඔබට ලැබෙන්නේම යයි කියලා කියනවා. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ හරි ලස්සන දෙයක් නේ උන්වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ. අපි යාඥා කරද්දී ඇයි අපි ඉල්ලන දේවල් ඇයි අපිට ලැබෙන්නේ නැත්තේ? ඇත්තටම ඒක අපේම ප්‍රශ්නයක්. විශ්වාසයේ තියෙන ප්‍රශ්නයක්. මම පුංචි අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න. මම හරියට ආත්මේ චූටි දෙයක්. නමුත් මට ඇත්තට ඒ මොහොතේදී හම්බුනේ අපි ඒ ඉල්ලන දේ අපි ආස කරන දේ අපි අතර කොහෙන් හරි හම්බෙනෝනි කියලා අතර මට ඒ මොහොතේදී ඇත්තටම හම්බුනේ ඒක පුංචි අත්දැකීමක් වුණත් මට ඒක හේදුවේ තුලින් මා ස්වාමීන් වහන්සේ කතා කරා. මම මේ අපේ සිස්ටර් කෙනෙක්ගේ ඔෆිස් එකේ තිබුණ ලස්සන පුංචි ස්ටැචු එකක්. නිකන් මේ දේව අම්මා වගේ දේව අම්මා නෙමෙයි දේව අම්මා වගේ ලස්සන ස්ටැචු එකක්. ඕපන් අයිස් ඇස් දෙක ඇරගෙන ඉන්න ලස්සන මූණක් තියෙන අත් දෙක මෙහෙම ලස්සනට ඇරගෙන ඉන්න ලස්සන ස්ටැචු එකක්. රෝස මල් ටිකක් ඒ ස්ටැචු එකේ වටේ තියෙන. ඒක දැක්කම හරි ප්‍රසන්න පෙනුමක් එන්නේ. ඉතින් මම ඉස්සලා හිතුවේ දේව අම්මා කියලා. කොහොම හරි මම ඒ සිස්ටර්ගේ ඔෆිස් එකට හැමදාම එක දවසක් මම හරි ආසයි සිස්ටර් මේකට කියලා. ඒතර යකෝ මමත් ආසයි කියලා. ඒ කියන්නේ ඒක මට හම්බෙන්නේ නැහැ කියලා මම දැන් දන්නවා. ඊට පස්සේ මම හැමදාම මේ ඔය උත්තරේ ගියාම සිස්ටර්ගේ ඔෆිස් එක ගාවට ගියාම මම කියනවා I really like I came to see this statue. මම මේ statue එක බලන්න ආයේ මම හරි ආසයි කියලා. ඒක දැක්කම හරි ප්‍රසන්න හැඟීමක් හම්බෙන්නේ එන්නේ කියලා මම මතක ඇතිව අඩුම ගානේ සිය පාරකට වඩා මම ওই statue එක බලන්න ඇති. මම ඒ තරම් මට හරි ප්‍රසන්න හැඟීමක් ඒක දැක්කම එන්නේ. ඉතින් අම්මේ තාති දේපතේ මම එක්තරා දවසක නිවසකට ගියා. ඇත්තට ඒ නිවසට ගියේ නම් ඒ ගම් වතුරෙන් මේ මං හිතන්නේ දුක් විඳින අපේ දරුවන්ව බලන්නයි ගියේ. නමුත් මං ඒ ගෙදරට ගියේ ගමම මට කාවෝ ඉස්සලම් පෙවුනේ කිසිම කෙනෙක්ව නෙමෙයි. මම දැක්කේ අර ස්ටැචු එක. දැක්ක ගමම මං කතා කර කර ඉන්න එක මොකද ඒගොල්ලෝ අලුතෙන් ගියේ හදලා තියෙන මම ඒ කට්ටිය හොඳට අඳුරනවා. අපේ සුපුවත්තරන්ට එන පිරිසක් ගාව තමයි මේ කට්ටිය ඉති. ඉතින් මං පෞද්ගලික ඒගොල්ලන් අඳුරන ඉන්න ඇටි මම බය නැතුව කිව්වා මං හරි ආස ස්ටැචු එකක් ඔයගොල්ලන් ගෙදර තියනවා කියලා. එහෙම කිව්වා විතරයි. මම මොකද සිස්ටර් කොයි එකද කියලා මම කන්නේ එකට හරි ආසයි මේ හරි ලස්සනයි පුතේ කියලා. ඇත්තටම අම්මේ තාත්තේ දුවේ පුතේ මම යන්නේ යනකොට මේ අම්මයි මේගොල්ලන් ගෙදර අය ඒක රැප් කරලා කියලා කාර් එක මගෙන් ගත්තා. මගේ යතුරු ඉල්ල ගත්තා. ගිහලා කියලා කාර් එකෙන් මේ අම්ම මේ තාත්තා ගිහලා ඒ ස්ටැචු එක උතර ගිහලා කාර් එකෙන් තියලා ඇවිල්ලා. මම ඒ මොහොතේ ඇත්තටම හරි නිකන් ගිල්ට් ෆීලිං එකක් ආවා. මම හරි කැතවඩක් නේ කරේ අපරාදේ මම ඒක කිව්වේ. ඒක කියපු නිසා නේ ඒගොල්ලන්ට ඒක දෙන්න සිදු වුණේ කියලා. ඒ වගේම තමයි මට ඒත් එක මික්ස් ෆීලිං එකක්. ඒත් එක මට හරි ආසයි මම හිතපු දේ මම කවදා හරි මට ඕනේ කියලා කිව්වම කොයි මං කඩවලට ගියමද බලනවා මේක තියනවාද කියලා. ඉතින් මං ඒ හිතපු දේ මගේ අතට කොහොමද ඒක ආවේ? මං එදා ඒ යන්න හිටපු ගමනකුත් නෙවෙයි ස්වාමීන් වහන්සේ අරගෙන ගියා රැගෙන ගියා. මේක මං කිව්වා විතරයි ලස්සනයි කියලා කිව්වා විතරයි. නමුත් ඒ අම්මයි තාත්තේ ඒක මට දීලා මට ඇත්තට සන්තෝෂයක් හිතුණා. ඉතින් මට ඒක දකින දකින හැම මොහොතක මතක් වෙනවා ස්වාමීන් වහන්සේ අපි චූටි දෙයක් හරි ආස කරන දෙයක් තියෙනවා උන්වහන්සේ කොහෙන් හරි අපිට ඒව දෙනවා කියලා කර අදහනවා මම දැක්කේ. මගේ ජීවිතය අත්දැකීම එහෙමයි. ඉතින් ඔබත් ඔබේ ජීවිතය තුළ අදහන්න. ස්වාමීන් වහන්සේ කියනවානේ ඔබට දෙනවමයි ඔබට දෙනවමයි කියලා කියනවා. ඉතින් එහෙනම් ඒ අපි බය වෙන්නේ අපේ අවශ්‍යතාවය හරියට දරුවෝනික දරුවෝගේ අවශ්‍යතාවයන් තමගේ තාත්තට කියන වගේ අපි අම්මා තාත්තට අපි කියමු. ශේසර අපි කියමු. අනේ ස්වාමිනේ මෙන්න මේදී අපිට ඕනි කියලා. උන්වහන්සේ කවදාකවත් අපිව අසරණ කරන්නේ නැහැ. උන්වහන්සේ අපේ අවශ්‍යතාවය දකිනවා. ඒ අවශ්‍යතාවය කවදා හරි උන්වහන්සේ කැමති මොහොතේදී අපිට දෙයි. ඉල්ලන මොහොතේ අපිට හම්බෙන්නේ නැතුව යන්න පුළුවන්. වසර ගණනාවක් ගිහිල්ලා හරි ඒ දේ ඔබට දෙයි. ඉතින් ඒක නිසා ඒ අපේ අවශ්‍යතාවයන් දකින සුදූ ස්වාමීන් වහන්සේට කියමු. සුදූ ස්වාමිනේ අපේ තියෙන සැකය ඔබ වහන්සේගේ නාමය තුල පලා හරින්න මම යාඥා කරනවා ඔබ හැමෝම වෙනු සුදූ ස්වාමිනේ
අපේ මේ දරුවන් ඔබවහන්සේ ආශිර්වාද කරන්න. මේ දරුවන් ඉල්ලන හැම දෙයක් ඔබවහන්සේ දෙන්න ස්වාමිනේ. ඒ වගේම මේ දරුවන් තුල කොහේ හරි සැකයක් තියෙනවා නම් ඒ සැකය ඔබවහන්සේගේ මහා බලවන්ත නාමය තුල පහ වෙලා යන්න සලස්සන ස්වාමිනේ. ඒ පහ වෙලා යාම තුල මේ දරුවන්ගේ ජීවිත අවශ්‍ය කරන හැම ආශිර්වාදයක්ම හැම වරප්‍රසාදයක්ම ඔබවහන්සේ ලබා කරලා දෙන්න ස්වාමිනේ. ඔබවහන්සේ කෙරෙහි අපි විශ්වාස කරනවා, අපි අදහනවා. අපේ ජීවිතවල ඔබවහන්සේ හැමදාමත් ප්‍රතිහාරය කරන ස්වාමිනේ. ස්වර්ගයේ විවර කරලා අපිට අවශ්‍ය වෙන වරප්‍රසාද, අපේ දරුවන්ට අවශ්‍ය වෙන වරප්‍රසාද දෙන්න සුදෝ ස්වාමිනේ. මේකෙදි අපගේ ස්වාමිනේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමෙන්.